கைனி ஏஆப்பம் கருங்கடிகள் இளையகாடிவ் பாலகைனி ஏஆப்பம் கருங்கடிகள் இளையகாடிவ் பாலகைனி ஏஆப்பம் பாலகைனி ஏஆப்பம் கருங்கடிகள் இளையகாடிவ் டாலர் குல்ல வேலா டாலர் குல்ல வேலா විදේශ කුමියට තමයි මේ ආණ්ඩුව වැඩ කරන්නේ ඩොලර් නෑ අරක නෑ මේක නෑ කියලා කියනවා මේ පාලකින්ට මෙන්න ඩොලර් කුල්ල ගහලා දැකලා නැත්තම් බලා ගන්න මේ තියෙන්නේ ඩොලර් කුල්ල ගහලා ලංකාවේ කුමිය වලපල්ලට විදේශ කුමිය රකින්න වැඩ පිළිවෙල පාද ඩොලර් එක කුල්ල ගහන එක මුංග අසංපයන් හිටියා මේකත් මේ පාලකියනේ මේ ජඩෝ මේ රට පාලනය කරන ජඩෝ එක තමයි දාන්නේ පොලක් කියන්නේ රට කරුණ සාමාන්‍යයෙන් ඇවිල්ලා කරුණ ඇවිල්ලා මාසය තියාගන්න පුළුවන් ඊට වඩා තියාගන්න බෑ මාස මාස එකමාරයි මාස කුල්ල මේ විරෝධී වැඩක් නෙමෙයි අද අපි අයිතිකම කිව්වා කොහොමද ඉන්නේ මේ බල ගුල්ල ගහලා තියෙන දැන් මේවා විතරන්න බෑ දැන් මේවා තෝරන්න ඕන දෙනවා දැන් අපි කියන්නේ මේ ටික කොහොමද අපිට පටව ගන්න දෙන්නේ කියලා මෙතන අප නෙමෙයි අපුරෙන් දෙන මාතෘකාවත් මාත්‍යා ඉන්නවා දැන් මාත්‍යා දෙන්න නෑ ගාන තක්ෂීම මම අතිරේක ලේකම් එක්ස්ට්‍රා නොටිස් ඔනේ දෙක ඇතුලේ ඉන්නවද නෑ නෑ තක්ෂීමක මීටින් එක මම අතුලේ එකක් ආවා ඇතුලේ නේ ජනාධිපති ලේකම් ජනාධිපති දැන් අපි කියන්නේ අපේ රටේ මෙයා දැන් මේ ටික පැටවුවොත් ඇත්තටම රජයට ඩොලර් එනවා. අයි අපව ණයට ගන්න ඕනේ නැහැ. ඩොලර් ටික ගන්න පුළුවන්. දැන් මේ දැන් මගේ ළඟ තිබ්බා කියන ඩොලර් 110ක බඩු. දැන් මට 103ටවත් විතර ගන්න බැහැ. ණය වෙනවා. අපිට ඒකට මේවක මේ අනුමැතිය ලබා දෙන්න කියලා කියන්නේ මේක කියලා කියන්නේ. මේක දෙන්නේ කියලා කියන්නේ. දැන් කියලා දැන් ඉංග්‍රීසි ආගම මේ පළවෙනි හේතුව ඉතින් ඕගොල්ලන්ගේ තමයි මේක වරද. ඉංග්‍රීසි ආගම වරද. පටිගේ වරද. මේක වරද නෙමෙයි. ඒ ආයතන වල ඒ අදාළ සර්ටිෆිකේෂන් දැන් ලැබෙමින් තියෙනවා. කොහොමත් සතියක් දෙකක් යනවා මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම. ඒක තමයි ඉංග්‍රීසි ආගම. අපි මේක පාර ගන්නවා. නාම කියනවනේ මේ සාපේක්ෂව. ඩොලර් ගේන මේ ගස්බඩ ගාලා කූඩල්ලෝ කවාගෙන සීතලේ පුවක් එකතු කරන මිනිස්සුන්ගේ කතාව අරගෙන තමයි මේ වෙළඳ අමාත්‍යංශය ගාවට ආවේ. මේ රටේ වෙළඳ අමාත්‍යංශයේ මේ ඉන්න මේ ජාවාරම්කාරයෝ ටිකක් එක්ක මේ ඉන්න මේ වෙළඳ අමාත්‍යංශයේ ඇමතිවරයා ජාවාරම්කාරයන්ට උඩගෙඩි දීලා අද මේ රටේ දේශීය පුවක් ගවියගේ පුවක් ටික අපනයනේ තහනම් කරලා තියෙනවා. හරිද? මේ රටේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දරුවන්ට පොට්ටික නැහැ, බෙහෙත් ටික නැහැ. එතකොට එහෙම තිබිච්චි මේ රටේ මේ අහිංසක මිනිස්සු රටට ඩොලර් කියන්නේ වැඩ පිළිවෙලක් තිබිච්චි මුන් ටික මේක තහනම් කරලා තියෙනවා. ඒ නිසා අද අපි මේ සියලු දෙනාම මේ ප්‍රශ්නේ මෙතන විසඳ ගන්නකම් අපි කවුරුත් මෙතනින් යන්නේ නැහැ. ඒ නිසා බලධාරීන්ට, වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සියලු දෙනාටම කියනවා මේකට අද විසඳුමක් දීපල්ලා. එහෙම නොවුනොත් අපි මෙතනට වාඩි වෙලා ඉන්නවා. මොකද ඇමතිවරයාට සහ වාණිජ දෙපාර්තමේන්තුවට සහ ඒ වගේම රටේ ජනාධිපතිවරයාට කියනවා වහම මේ පිළිබඳව අවධානය යොමු කරන්න. එහෙම නොවුනොත් මේ රටට මිලියන ගාණක් වාර්ෂිකව අහිමි වෙනවා මේ පුවක් අපනණය තහනම් කිරීම තුලින්. ඒ නිසා මේ රටේ බරපතල ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒකට විසඳුම තමයි තියෙන්නේ පෞගේ දවස්වල සියලු දෙනාම උද්ඝෝෂණය කරා ඒගොල්ලන්ගේ පඩි වැඩි කරගන්න. හැබැයි අපි අද මේ උද්ඝෝෂණය කරන්නේ මේ රටට ඩොලර් ගේන්න. ඒ නිසා පාලකයන්ට ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළ හැකි ඉක්මනින් මේකට විසඳුමක් දෙන්න. මේකට විසඳුමක් නුදුන්නොත් අපි සියලු දෙනාම මේ අමාත්‍යංශය ගාව අද සිට වාඩි වෙලා ඉන්නවා. මුන්ට බිත්තර ගේන්න පුළුවන් පිටරටින්. ලංකාවේ පුවක් ගෙඩි මුන්ට යවන්න බෑ. පුදුම කතාවක්. බිත්තර ගේන්න බිත්තර හොයා බලන්න ඇමති යනෝ, එස්ටිසි සභාපති යනෝ, උන් සේරම බිත්තර ගේන්න යනෝ. ලංකාවේ මේ පොඩි මිනිහාගේ මේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් වෙන මේ පුවක් ගෙඩිය යවන්න නැතුව මේගොල්ලෝ ජාවාරම් ගන්න හදනවා. මුම් මැරිච්ච මලකුණත් අයිසිං කරලා විකුණන සෙට් එකක්. ඒ නිසා අපි ජනාධිපතිට කියන ඔයාට ඡන්දය දුන්නට මේ මැති ඇමතිවරු මුම් ගහන්නේ පට්ට ජාවාරමක්. මේ රටේ බිත්තර කර්මාන්තය සම්බන්ධව කියලා ලොයිකුත් මතය හදලා පිටරටින් ගේන්න හදනවා නම් මේ රටේ ඒ ඩොලර් ටික යන්නේ. එතකොට ලංකා ඩොලර් වෙන මාර්ගය නම් කරුංකා ඇයි ඒක නවත්තන් ඉන්නේ? ඒ නිසා මේක ආධිකාරින පැවැත්තන සිද්ධියක්. බුලත් පුවක් කියන්නේ ආධිකාරින මුතුන් මිත්තන්ගේ පැවැත්තන දෙයක්. අපේ රටේ තිබෙන ග්‍රාමීය කර්මාන්තයක් මේක. ඒ නිසා මේ කර්මාන්තය තුළ ග්‍රාමීය වශයෙන් සුවිශාලව විශේෂම තේහිඩම් හිමියෝ වතු කම්කරුවෝ දැවැන්ත ආර්ථික අර්බුද ලක්ක තිබෙනවා. මේක තුළින් ලැබෙන අමතර ආදායම අද ග්‍රාමීය මට්ටමින් කඩවල වලට වෙන්ද කරුකොටියක් ගෑනලා පුවට්ටයක් ගෑනලා ගෙදර රණ යන පරිප්පුටියක් සීන්ඩියා. දැන් අපි පවා ගෙදර මේ මාසික කුලිය ගෙව ගන්න නැතුව එමනවා සමත් වුණා හේතු තිබිලා ගස් ටිකෙන්. අද ඒකත් නැහැ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ සම්බන්ධව අපි කියනවා සමස්ත මිනිස්සු එකතු වෙලා මේ වෙළඳ අමාත්‍යංශය වටලන්න ඕන. වටලලා මේ අමෙත්තමා ගෙදර යවන්න ඕන.
ඕන. එහෙම නැතුව මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. මේ රටේ විතර කර්මාන්තය ස්වයංපෝෂිත කරන්න පුළුවන් පහසුකම් තියෙද්දි ඒක කඩාවැපල් කරලා ඉන්දියාවේ බඩු ගේනවා. ඒගෙනකොට ලංකාවේ පුවට්ටිය නවත්තනවා. ඉතින් ඒ නිසා මේ අමාත්‍යංශය වටලා ඇමතිවරයා ගෙදර ආවි මේ කාර්යභාරය අද මෙතනින් ආරම්භ කරමු කියන එක මම අත්‍යවශ්‍ය ප්‍රකාශ කරනවා.